හයි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔබ තවත් වීඩියෝ එකකින් හම්බ වෙන්න ආවා ඔය ඉස්සර DC එකේ එන්න තියෙන ලොකු මූවී එකක් තමයි ෆ්ලෑෂ් චිත්‍රපටිය ඉතින් ෆ්ලෑෂ් චිත්‍රපටිය ඇතුළෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන කරක්ටර් එක වෙන්න වෙන මේ ෆ්ලෑෂ් ඉතින් ෆ්ලෑෂ් චිත්‍රපටිය කටු වෙන එක නෙමෙයි ඉතින් මේ ෆ්ලෑෂ් චිත්‍රපටිය ඇතුළේ අලු සුපර් ගර්ල් කවද මේවාගේ දේවල් අපිට තාම හරියටම කන්ෆර්ම් කරගන්න බෑ මම උනොත් ඉස්සරහට එන්න තියෙන සුපර් මූවි එකක් වෙයි කියලා හිතනවා මම ෆ්ලෑෂ් චිත්‍රපටිය ඉතින් ඒකේ ෆ්ලෑෂ් කැරක්ටර්ස් කියන්නේ මට කවුරු හම්බුන හැටි කියන්නේ ඒකේ ගැබ්බියලගේ ෆ්ලෑෂ් වීඩියෝස් එක හොඳටම ඇති ෆ්ලෑෂ් එක හරි දෙන්න හොඳ අවබෝධයක් ගන්න මම මේ ෆ්ලෑෂ් වෙන හැටි තමයි නම් දේවල් කිහිපයක් ගැන තමයි වීඩියෝ ගන්න කතා කරන්න තන්නේ ඉතින් මේ වීඩියෝ ඉවර වෙනකම් බලන්න මේ එසිලවම වෙස් බාතලෙමෝ හෙන්රි එහෙම නැත්තම් बेरी एलन के अने हेनरी एलन सा नोरा एलन के ने दिन ना के पुता परेशना कार्य के अकुना पुदीय मनीषा बेरी इट सुपर वेदी शक्ति सुमित कंपनी किरण बड़ा होता सुविधा में है क्या वाके बाले यान लेबना इसलिए मैं मोली में क्यों अने मैं वीडियो का फ्लैश की ओरिजिन ने कहीं ना मेरे हस के ना किर ऐसे ना फ्लैश की ओरिजिन ने मैसेज नहीं है बेरी इट सहोदरी एक किन्नो මේක වෙන්නේ මෙහෙම නෝරා ඇලන් සහ චාරන් තවුන් කියන දෙන්නා ඒගොල්ලන්ගේ දරුකසෝජය කරගන්න උනන්දු තුන රාත්‍රියක රෝහලට යනවා. ඉතින් මොවුන්ගේ සත්කම අතරතුරදී රෝහලේ විදුලි විසන් දෙනවා. මේකෙන් චාරන්ගේ දරුවා මැරෙනවා. ඉතින් චාරන්ගේ දරුවාගේ මරණය වහන්නේ ડોක්ටර් ගිල්මෝර් විසින් නෝරාගේ නිවුන් දරුවන් දෙන්නගෙන් එක්කෙනෙක්ව චාරන්ගේ දරුවා විදිහට මාරු කරනවා. ඉතින් චාරන්ගේ අධිපති දරුවා මැල්කම් තෝර්න් කියන නම වෙනවා. එයාගේම බ්ලූ ෆ්ලේමර්ස් පාවිච්චි කරලා බ්ලූ කෝල් බ්ලඩ් බ්ලූ කියන නමින් ෆ්ලෑෂ් එක විලන් කෙනෙක් වෙනවා. ලක්ෂා කුච්චු. අතරම හොරි මෙන්නගේ වේගවත්. මාබල් සහ ඩීසී විශ්වයේ ඉන්න දෙදෙන වේගවත්ම චරිත දෙකක් තමයි ෆ්ලෑෂා කුච්චුල කියන්නේ. මාබල් විසස් ඩීසී කොමික් සීරීස් වලදී මේ දෙදෙන කීප වතාවක් දෙදෙනාගෙන් කවුද වඩාත් වේගවත් කියලා බලා ගන්න රේස් කියලා තියෙනවා. හැබැයි මාබල් යුනිවර්ස් එකේදී ෆ්ලෑෂ්ට ස්වීට් ෆෝස් එකකට සමග සම්බන්ධයක් නැති නිසා මේ වගේ දිනන්න කුච්චුල. මොද දෙන්නගෙන් ඇත්තටම වේගවත් කරන වෙන්නේ ෆ්ලෑෂ්. හතාවක් ඝාතකයෙකු විසින් අයිරිස් වෙස්ට ඝාතනය කරපු අවස්ථාවකදී බැරි ඝාතකයව සොයාගෙන ගොස් ඔහුගේ මූණට විශාල ප්‍රමාණයක් පහර දීලා තියෙනවා. මේක නිසා ඒ ඝාතකයාගේ මූණ දියවැන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම වේදනානාශක වලින් මත් වෙච්ච බැරි ජස්ටිස් ලීග් එකට පහර දීලා තියෙනවා. ඒ වුණ අයිරිස් වෙස්ට නැවත ගෙනෙම නිවිත වීම සිදු කරන නිසා. හතාවක් බැරි තමම රේස් එකකින් පාර ගන්න. ඒ තමයිගේ පළමු වටේදී ඡායාවට කලින් දිරුම් කරන පසු ක්‍රීමේ. ෆ්ලෑෂ්ගේ වේගය කොච්චරද කියනවා. අපතාවක් එයාගේ මනෝචිකිත්සක වරියත් සමඟ සංවාදයක් තියෙන අවස්ථාවකදී රැලි මුළු නගරයම පිළිසකර කරනවා. ඒ එයාගේ මනෝචිකිත්සක වරියට තම කවිච්චියෙන් කෙළවතාවක් නැගිට බව දැනෙන්නවත් ඉරිනොදි. සුපර් හීරෝ කමියුනිටි එකේ සුපර් හීරෝස් අතරින් බැට්මෑන්ගේ ප්‍රියතම සුපර් හීරෝ වෙන්නේ ෆ්ලෑෂ්. මොකද ෆ්ලෑෂ්ගේ ක්‍රියාව වෙන්නේ වරදකරුවට දඩුවම් දෙනවට වඩා අහිංසකයව ආරක්ෂා කිරීම කියන පදනම මත හින්දා. අතම බැට්මෑන් කියලා තියෙනවා බෲස් වේන්ගේ අම්මයි තාත්තයි මෙතන තමගේ අම්මයි තාත්තයි මැරිලා තමයි බැට්මෑන් නොවුනත් ෆ්ලෑෂ් කියන්නේ බැට්මෑන් වගේ මිනිසෙක් වෙන්න හිටපු ජාති මිනිහෙක් කියලා. අතාවක් ෆ්ලෑෂ් කාලේ හරහා ආපස්සට ගිහිල්ලා තමාටම බලය ලබා දුන අකුණ බඩට පත් වෙනවා. එම නැත්තම් හියුමන් ලයිට්නින් එකක් වෙලා ඒ කාලේ හිටිය ෆ්ලෑෂ්ට ඒ කාලේ හිටපු බැරීට මේ අකුණ වද්දනවා. මේ හරහා තමයි ස්පීඩ් ෆෝස් එක බිහි වෙන්නේ. ස්පීඩ් ෆෝස් එක ගැන මම ඉස්සරහට කියන්නම්. මේ වර්තමානයේදී ෆ්ලෑෂ්ගේ ඇදුම මුද්දත්තු සකවාගෙන යන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. ෆ්ලෑෂ් පොයින්ට් ටීසර් එකේදීත් මේක බලා ගන්න පුළුවන් වෙනවා. එක වර්ච් එකකදී බැට්මෑන් සහ ෆ්ලෑෂ් කෙනෙක් දෙන්න එකතු වෙනවා. මේක වෙන්නේ මෙම මේක වෙන්නේ ඩාර්ක් මල්ටිවර්ස් කියන කොමික් සීරීස් එකේ. මේ ඩාර්ක් මල්ටිවර්ස් කොමික් සීරීස් එකේදී වෙන්නේ අපි දන්න සුපර් හීරෝස් වල ඔරිජින්ස් වල පුංචි පුංචි තැන් වෙනස් වීමෙන් ඇති වෙන භයානක ප්‍රතිඵල පෙන්වලා දෙන එක. හරියට මාර්වල් වගේ වට් ඉෆ් වගේ. ඉතින් මේ ඇත්තටම ජේසන් ටොඩ්ගේ මරණය නිසා මානසික වැටලා හිටපු බැට්මෑන් මේ බැට් තේරුම් ගන්නවා තමාට ෆ්ලෑෂ්ට වඩා හොඳට තමාට සුපර් ස්පීඩ් කෙනෙක් වෙන්න පුළුවන් කියලා. එම හිතපු බැට්මෑන් ෆ්ලෑෂ් බැට්මොබයිල් එකේ ගැට ගහලා යතුරු විදියට යූස් කරලා ස්පීඩ් ෆෝස් එක රතුල් වෙනවා. එමගින් බැට්මෑන් සුපර් ස්පීඩ් එක ලැබෙනවා සහ රෙඩ් ඩෙඩ් කියන නමෙන් සහ එදුමින් මොහු ගෞතම් වල අපරාධකාරයන් අතු ගාලා දානවා. ඉතින් ඒ වගේම අදුරු බැට්මෑන් කෙනෙක් විදියට මොහු වැඩ කරනවා නම් හරි. ඉතින් මම දැන් ස්පීඩ් ෆෝස් එක ගැන ටිකක් කියන්නම්. ස්පීඩ් ෆෝස් එක ගැන කියනවා නම් වෙනම වීඩියෝ එකක් කරන්න තරම් ඒක ගැන ලොකු ඉස්තරයක් තියෙනවා. කැටියෙන් කිව්වොත්
ස්පීඩ් ටෙස්ට් වල බලය ලබා දෙන ප්‍රධාන කවර් සෝස් එක විදිහට මේ ස්පීඩ් ෆෝස් එක හඳුන්වන්න පුළුවන්. හැබැයි බැරීට අකුණ වැදීම නිසා තමයි මේ ස්පීඩ් ෆෝස් එක මෙහෙවෙන්නේ. ඔයගොල්ලෝ දකින්න ඇති විවිධාකාර ස්පීඩ් ටෙස්ට් වලට විවිධාකාර වර්ණයේ ලයිට් නිට්‍රට් අකුණු තියෙනවා. ඒගොල්ලන්ගේ වර්ණය විවිධාකාරයි. ඒ කියන්නේ එක කනෙක්ට් තියෙන එක තව එක කනෙක්ට් නැහැ. ඉතින් මේකට හේතුව වෙන්නේ මේගොල්ලන්ගේ ස්පීඩ් ටෙස්ට් වලින් නිකුත් වෙන මේ ලයිට්නින් එක ඒගොල්ලන්ගේ වේගයේ මට්ටම අපිට කියලා දෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ලයිට්නින් එක මොන පාටද? අන්න ඒ මගින් ඒගොල්ලන්ගේ කොච්චර වේගේ කොච්චරද කියලා අපිට මනින්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් රතු ලයිට්නින් තියෙන කට්ටිය තමයි වේගයෙන් අඩුම ස්පීඩ් ටෙස්ට් හරි වෙස්ට් සහ එවර් ෆ්ලෑෂ් තියෙන රතු ලයිට්නින් එක. ඔරෙන්ජ් ලයිට්නින් තියෙන කට්ටිය රතු ලයිට්නින් තියෙන එකට වඩා වේගවත්. මේ සෙෆිකු බැරි එලන්ට තියෙන රතු ලයිට්නින් එක. ඔරෙන්ජ් ලයිට්නින් එක. වෝට් ලයිට්නින් තියෙන කට්ටිය ඊටත් වඩා වේගවත් අය. බැරි රීබර්ත් වල ඉන්න බැරි එලන්ට සහ වෝට් ස්පීඩ් තියෙන හීරෝ ලයිට්නින් එක. බ්ලූ ලයිට්නින් තියෙන කට්ටිය වෝට් ලයිට්නින් එකට වඩා වේගවත්. ජස්ටිස් ලීග් මූවිස් ලේන් ෆ්ලෑෂ් එක තියෙන වෝට් ලයිට්නින් එක. බ්ලූ ලයිට්නින් එක. ඉන්න බ්ලූ ලයිට්නින් කියන්නේ බ්ලූ ලයිට්නින් එක තියෙන ෆ්ලෑෂ් කමස් වලින් ෆ්ලෑෂ්ට වඩා වේගවත් කියලා අපිට බලන්න පුළුවන්. පර්පල් ලයිට්නින් තියෙන කට්ටිය බ්ලූ ලයිට්නින් තියනට වඩා වේගවත්. XX ට තියෙන බ්ලූ ලයිට්නින් එක. පර්පල් ලයිට්නින් වයිට් ලයිට්නින් තියෙන කට්ටිය තමයි ස්පීඩ්ස්ටර්ස් ලගෙන් වේගවත්ම කට්ටිය. ඔලි වෙස්ටර් සහ රීබර් ෆ්ලෑෂ් එක ෆයිට් එකකදී බැරීටත් වයිට් ලයිට්නින් ලැබෙනවා. ඔයක තමයි අපිට ෆ්ලෑෂ් එක නොදන්න රහස් දෙක කියන්නේ. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න කියලා මතක් කරනවා. ඉතින් කන්ටිනියු ස්ටේ සේෆ්, ස්ටේ හෝම්, ස්ටේ